පොඩි වෙලාවක් ඕනේ සාරංගමට විනාඩියක් විනාඩියක් විතර විනාඩියක් එකමාරක් විතර මම රියැලිටි මේ ලංකාව තුල රියැලිටි කියන දේ පටන් ගත්තු දවසේ concept එක පටන් ගත්තු දවසේ ඉඳන් අද දක්වාම මම මේ පුටුවේ වාඩි වෙලා ඉඳලා තියෙනවා ගොඩක් රියැලිටි වැඩසටහන් වල පළවෙනි එකේ ඉඳන් මම එදා මෙදා තුරු තුර මම රියැලිටි වල මම දැක්කේ තරුව කියලා තරුවක් කියලා මම දැක්කේ මගේ යහපැත්තේ ඉන්න එක්කෙනා ඔහු විතරයි හරියට ඒක තේරුම් අරගෙන Tamanට ලැබිච්ච ජනතාව ඇත්තට මේ ජනතාවනේ ජනතාවනේ ශිහානුත් අද මෙතන ජනතාව නිසා තමයි ශිහානුත් අද ඉන්නේ අපිට පුළුවන් ඔයා හොඳට සින්දුව කිව්වද නැද්ද කියලා අපේ වෝට් එක පාවිච්චි කරන්න හරි SMS එක පාවිච්චි කරන්න මොකක් හරි අපි ඒ වෙලාවේ පාවිච්චි කරන මාධ්‍ය මොකක් හෝ පාවිච්චි කරන්න හැබැයි ජනතාව ප්‍රතික්ෂේප කරොත් කවුරු මොන දේ කරලා හරි මෙතන ඉන්න බෑ මෙතන ඉන්න බෑ ඔහු තමයි නුවණක් කාර්ම සහ එකම තරුව මම දකින අද වෙනකම් මේ පුටුවේ ඉඳගෙන මෙතන ඉන්න ඔහු මේ පුටු ඉඳගත්තා හෝ නොඉඳගත්තා ඔහු තමයි එකම තරුව මම දකින මගේ රියැලිටි ඉතිහාසය තුළ මං හිතනවා අමිෂර ඒ තැන ගන්න පුළුවන් දවසක මං කියන්නේ ශිහාන් අභිභවා කියන එක නෙමෙයි ශිහාන්ට පසුව කියන එක ඒ කියන්නේ ඒ ඒක ඒ ඒ ඒ ලක්ෂණ මට ඔබගෙන් පේනවා ඒ කියන්නේ හරියට ඥානෝචිත ප්‍රඥාව සියලු දේවල් තමන් හරි විදිහට පාවිච්චි කරමින් තමන්ගේ ගමන තමන්ගේ පරාසය තුළ තමන්ගේ කැපෑසිටි එක ඇතුළේ තමන්ට කරන්න පුළුවන් දේ ඇතුළේ උපරිමයෙන්ම කරලා ආදරේ දිනාගෙන ගමනක් යන කොල්ලෙක් පොඩි කොල්ලෙක් දවසක මම දකීවි මං ගොඩාක් වයසට යනකම් විද්‍යාලයට වල ඉන්නේ නැති වෙයි දවසක මට පුළුවන් වුණොත් ඔබත් එක්කත් ඉඳ ගන්න අවස්ථාව ලැබුණොත් මම සතුටටපත් වෙයි එච්චරයි මට ආඩම්බරයක් දැනෙවි මොකද මේ මට ආඩම් ඇත්තටම ආඩම්බරයක් නෙමේ අපිනේ ශිහාන මුලින්ම දකින්නේ මම ඇතුළු තව කීප දෙනෙක් ඉතින් මම ඔබව දකින්නෙත් අපිම තමයි මේ අපි ටික අපි ඔබව දකිනවා ඉතින් දවසක මට හිතනවා මල් පෙරේරා මම ශිහාන් අපි ඔක්කොමත් එක්ක ඔබටත් ඉන්න අවස්ථාව ලැබුණොත් මට ආඩම්බර හිතේවි